ද්ධදම සංගයන රත්නත්‍රය සතු සූවිසි මහාගුණ බලයෙන් සුපින්වත් හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සූපත්වේවා අද දවසේ මේ සූදානම මෙහෝරාවෙහි සද්ධර්ම සාගර සදහම් කතිකාවා රම්භ කරන්නට ඒ සඳහා බෞද්ධය අමාධ්‍යචාලයේ ගෞරවනිී ආරාධනාවෙන් මෙම දම් සබහා මණ්ඩපේට වැඩමවා වදාලේ බියගම කොට්ටුන්න කල්්‍යයානිමාවතේ දමදසී බෞද්ධ මධ්‍යස්ථානදීශ්වර, ත්‍රිපිටකාචාරය සද්ධරමාචරි අවසරයි පූජනීය දොළස්වල උදිත දීරස්වාමීන් වහන්සේ, බෞද්ධයා මාධ්‍යචාලයේ වෙනුවෙන් සුපිනුවත් හැම දෙනාම වෙනුවෙන් තාම ගෞරුවෙන්, නමස්කාර පූර්කෝ පිළිගනු ලබනවා. අද දවසේ, මෙවතුම් සද්ධරම සාගර සදහම් කතිකාවතයෙහි, සත්පුරුෂය ධර්මදානමය පින්කම සඳහා දායකත්වය දරුන් ලබන්නේ උඩු පිළ නවනුවර පාරේ අංකතුන දරණ නිවැසේ පදිංචි, බියට්‍රිස් විකමාරච්චිී මහත්මය ප්‍රධාන සත්පුරුෂයයිෙන් විසින්. එසේ නම් මේ හෝරාවටනිය මිත සත්්ධර්මසාගර සදහම් කතිකා ආරම්භ කරන්නට දහමින් ඔබ හැම පෝෂණය කිරීම පිණිස ගේ පිණස්වාමන් වහන්සේටි ම ගෞරුවෙන් අමස්කාර පූරු කෝවාරාධනාකොට සිටිනවා සුපින් අතු බැහම දෙෙනටම උතුම් තෙරුවන් සරණයි. බුද්ධදම්ම සංඝයන තෙරුවන් සතු සූවිසි ම හාගුණ බලයෙන් සියලු දෙනාම නිදුක්වෙත්වා නීරෝගවෙත්වා සුවපත්වෙත්වා දීර්ගායුස ලබත්වා කියලා පළමුුවෙන්ම ආසිර්වාද කරනවා. වැඩ සටහන මෙහයවන විචිත්‍ර ධර්ම දේශක පූජනීය දෙල්වල සරණ සිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ පදාන ලංකාවාසී පූජනීය මහා සංගරත්නින් අවසරයි. අද සද්ධර්ම සාගරය සදහම් කතිකාවත් එෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ කුඩුපිල නවනුවර පාර නොම්බරතුන ලිපිනයෙහි බිය්‍රි වික්‍රමාරච්චි මැතිනිය එ වගේ මෙම පුතනුවන් කියන සත්පුරුස පිරිසයි. එ වික්‍රමාරච්චි මැතිනිය අපේ විහාරස්ථානයටත් අපිටත් පුද්ගලිකව බොහෝමු දව උපකාර කරලා තියෙන සත්පුරුස මෞතුමියක් එවගේම බෞද්ධයා මාධ්‍ය ජාලයටත් බොහෝම සම්බන්ධයි ධර්ම දේශනා රාසියකම දායකත්වය දරලා තිබෙනවා තමන්ගේ නිවසඩත් බෞද්ධයා මාධ්‍ය ජාලයට පැමිණත් දායකත්වය දරමින් අනන්තවත් කටයුතු කල්ලා තියෙනවා විසේසයෙන් බියටරිිස් වික්‍රමාරච්චි මහත්මියගේ අනුවන ජන්මදිනය නිමිත්තෙන් ආසිර්වාද ලබාගැනීමටයි මේදායකත්වය දක්වන්නේ. රත්නත්‍රයානු භාාව බලයෙන් එතුමිය නිදුක්වෙත් බේවා නීරෝගවේවා සූපත්වේවා දිගාසිරි සම්පත් ලබත්වාකෙලපී ආසිරවාද සාාර්ථනා සිදුකරනු ලබනවා ඉතාමත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව අපි සද්ධර්ම සාගරයට අපේ අවධානය යොමු කරමු අද අදාපිට තියෙන්නේෙ බොහෝම ලස්සන කතාවක් මේ කතාව මාතෘකාව දක්වලා තියෙන්නේ බොහෝ පිරිකර ඇති භික්ෂුවක් කියලා. බොහෝ පිරිකර තියෙන භික්ෂුවක්. සැවැත්නුවර වාසය කළ එක්තරා තැනැත්තෙක් තමන්ගේ භාර්යාව මරණයට පත් වනාට පස්සේ පැවිදි වුණ. හැබැයි පැවිදිවෙඩ ඉස්සෙල්ලා තමන්ට ඉන්ඩ ආවාසයක් හදාගත්තා. එවගේම ගිනිහල්ගෙයක් හදාගත්තා හොඳ කුස්සියක් සහ ගිනිහල්ගයක් වතුරු උුණුකරන්න ඇඟ උණුසුම් කරන්න ඉසග ගෙවල් භාවිතා කල්ලා තියෙනවනි බඩුතියන්ඩ ගබඩාවක් කදාගත්තා. ඊඩ වස මේ ගබඩාව ගිතෙල් උක්හකුරු තලතෙල් ඔය චීස් බටර් වගේ දේවල් මේ ඔක්කෝම ගෙනහල්ලා ගොඩ ගහ ගත්තා ඒවගේම සේවකයකුත් තියාගත්තා දැන් ඉතින් ගෙදර ඉන්නවා වගේ මහන වෙලා ඉන්නවා අර සේවකය ඉන්න හන්ද සේවඉති කැමැති කැමැති විදිහට කෑමබීම වයලා කණ්ඩ බොන්්ඩ දෙනවා මුන් වහන්සටඉතින් ගොඩක් සල්ලි තියනන්ඳද සිවුරු තෝනි තරක් තියෙනවා රෑ පොරොවන තුන් සිවුර දවල්ට පොරොවන්නේ ඉනෑ දවල් පොරොවන තුන් සිවර රෑට පොරවන්නේ නෑ එකක වෙලාවට එක එක විදිහට පොරවන්ඩ තරමට සිවුරු ගොඩක් තියෙනවා දවසක් මුන්වහන්සේ මේ සිවුරු ඇඳෑ ඇතිරිලිම මේ ඔක්කෝම අව්ේදාලා වේලනවහෝදලා. ඉතිං ආගන්තුකොව ඒ විහාරස්ථානයට ස්වාමින් වහන්සේලා වැඩම කළ. එක ස්වාමින් වහන්ස කෙනෙක් ව මේ ඔක්කෝම සිවුරු ඇඳ ඇතිරිලි මේසරෙදි පුටුරෙදි ඔබෝහන්සටද ඔවු කියල කිව්ව. ඒ අවස්ථාවේ, ඒස්වාමන් වහන්සේ අහනව බුදුරජාණන් වහන්සේ දේශනා කල් තියෙන තුන්සිවුර විතරයි නේද ඉතින් තුන්සිවුර විතරක් දේශනා කල්ලා තියෙන කෙනෙකොට මෙච්චර සිවුරු ගොඩක් මෙච්චර ඇඳ ඇතිරිලිටිකක් මෙච්චර පුටුරෙදිිටික් මේ තරන් දේවල් මොකටද කියලා ඇහුව ඉතින් ඒ අවස්ථාවේදී ඒ අවස්ථාව දිහෙම අහලා ඒ භික්‍ෂුව බුදුරජාණන් වහන්සටත් ගිහිල්ල ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ මේ භික්‍ෂුවට එන්න කිෙව්වා එන්න කියල ඇහවා මේ භික්ෂුව කියන එක සත්‍යයක් ද ඔබට ගොඩාක් සිවුරු පිරිකර එහෙම තියෙනවද ඔවු ස්වාමීණ සත්‍යයක් බුදුරජාණන් වහන්සේ හුව භික්‍ෂුව ඔබ දරමදේශනා කරන කොට අල්පේච්චතාව ඇතිකර ගන්න කියල නේද උපදෙස් දෙන්නේ ඉති අනුන් ටල්පේච්ච වඩ කියලා කිව්වට තමන් අල්පේච්ච වෙලා නෑනේද ඉතින් කොහොමදු භික්ෂු අනුන්ට බනකිෙල අනුන් හදන්නේ භික්‍ෂුවක් වුණාම අල්පේච්ච වැඩෝනිනි බුදුරජාණන් වහන් සුපදෙස් දුන්නා මේ භික්ෂුවට හොඳටම කේන්ති ගියා කේන්ති ගිහිල්ලා ර ැලව්ව බදුරජන් වහන්සිස්සරහම. පොරවගෙනන්න සිවුර ගලවල පැත්තකට විෂි කලාා. ඔන්න දැන්මං අල්පේච්චයි. දැම්මං ඇඳන් ඉන්නේ නානකඩය විතරයි කියල කිව්ව ආය මට සිවරවත් එපා. අනික් භික්‍ෂූන් වහන්සලට තුන් සිවුරත් තියෙනවා මට තුන් සිවරත් නෑ මට තියෙන්නේ අදන සිවුර කියන එක සිවරක් විර මන්දැ. හොඳ මල් පේච්ච කෙනෙක් කියලා තරහැන් ප්‍රකාශ කලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අහනව භික්ෂුව ඔබට ෝක ගැලපෙන්න්නේ නෑනේද භික්‍ෂු බිරිසක්කින්ද උපාසක උපාසිකා පිරිසක්කඉද්ද බුදුරජාණන් වහන්සේ වැඩ සිටියද ඔය විදිහට හැසිරෙන්න්න හොඳනෑනේ අන්දනය විතරක් ඇඳගෙන දායක දායිකා වෙන්නකොට භික්‍ෂූන් වහන්සලා ඉන්නකොට සිවර පොරවාගෙන බොහොම සංවරව ඉන්ඩ ඕනි ඔබ පෙර ආත්ම භාවයකත් යක්ෂයෙක් වෙලා ඉපදිලා හිටිය. ඒ ආත්මෙත් ඔබ ලැද්ජා බය කියන්නේ මොකදද කියලා හෙව්වා කියල ප්‍රකාස කළ. ඉති එහෙම කියනකොට මේ භික්‍ෂුවගේ හිත තුළ සම්පූර්ණයෙන්ම තිබිච්ච තරහ නිවීමට පත් වුණ. සිවර ඇරගෙන පොරොවා ගත්තා. තතාගතයන් වහන්සට ආදරයෙන් ගෞරවයෙන් බන්දනාමාන කළ. බුදුරජාණන් වහන්සගෙන් සමාවිල්ලා ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සගෙන් භික්‍ෂූන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්ස, මේ ස්වාමින් වහන්සේගේ අතීත කතාපුුවත ගෙනහැර දක්වන්නට පුළුවන්ද. බුදුරජාණන් වහන්සේ වදාලා යට කිය දවස මහා බෝසතාණන් වහන්සේ බරණැස්නුවර මහරජතුමාගේ යගමේසිය කුස පිළිසිඳ ගත්තා. ඉන් පසු දස මසක් කැවෑමෙන් ම මෙලොව එළිය දුටුවහ. මහින් සාසක කුමාරයා කියලා, පසිද්ද ව ඉන් පසුව ඒ පවුලෙ තවත් පුතෙක් කිපදුනා. ඒ පුතාට චන්ද්‍රකුමාරයා කියලා ප්‍රසිද්ධ වුණ. මේ මහු මවුතුමිය බරණැස් රජතුමාගේ භාර්යාව එම නැතම් මහිංසාසක කුමාරයාගේ චන්ද්‍ර කුමාරයාගේ ආදරණී යම්මා අකාලයේ මරණයට පත් වුණ. ඉන් පසු බරණැස් රජතුමා වත් භාර්යාවක් විවාහ කර ගත්තා. ඒ භහරයාවට දරුවෙක් ලැබුණ ඒ දරුවට කියන්නේ සූර්ය කුමාරයා කියලා. ඉතින් ඒ දරුව ලැබිච්ච වෙලාවෙේ රජතුමා බොහෝම සතුරට පත්වෙලා දේවයට කිව්වා මගෙන් කැමැතිවරයක් තියෙනවන ඉල්ලන්න කියලා. දේවය කිව්ව හොඳයි මම සුදුසු වෙලා ආවහම ඔය අවසර ලැබිච්ච වරය ඉල්ලන්නං රජතුමනිහි. ඉතින් සූර්ය කුමාරයා ටිකක් ලොක වුණා. මේ දේවී රජතුමාළඟට ගිහින් කියනවා රජතුමනී මේ සූර්ය කුමාරයාට රජපදවිය ලබා දෙන්න කියලා. සූර්ය කුමාරයාට රජපදවිය ලබා දෙන්න කියලා කාස කළ ඒ වෙලාවේ රජතුමා කියනවා මහිංසාසක කුමාරය ඉන්නවා චන්ද්‍ර කුමාරය ඉන්නවාඒ අයි වැඩි මහල්ල අයනෙ ඒ දෙන්න ඉද්දී අපි කොහොමද සූ්‍ර කුමාරය රජකම දෙන්නේ එක ගැලපෙන්න්නේෙ නෑනේද නමුත් මේ කාන්තාව මේ අග මෙහෙසිය නැවත නැවත කියනවා සූර්ය කුමාරයාට කොහු මහරි රජකමෝනිි ඔබතුමා මට කිව්වනේ ඕනිම වරයක් කිල්ලන්ඩ කියලා එහනම් අනි වාරයෙන් රජකමත් අත්්‍ය අවශ්‍යයයි කියල ප්‍රකා අස කළ රජතුමා දැන ගත්තා මේ දරුවෝ දෙන්නට තමන්ගේ වැඩිමහල් දරුවෝ දෙන්නට විපතක් කරදරයක් වෙන්න පුළුවන් මේ කාන්තාව නිසා. සමාර වෙලාවට වසක් විසක් ශරීරගත කරන්න බැරි නෑ. මරලදාන්න බැරි නෑ අනේ මේ දරුව දෙන්නගේ ජීවිතේ රැකගණ්ඩ ඕනි එහෙම කියල මේ දරුවෝ දෙන්න ගෙන්නලා කියනවා දරුවනී මේ කුඩම්ම බොහෝම දරුණු කෙනෙක් එතුමිය තමන්ගේ පුතාට රාජ්‍ය පදවිය ඉල්ලා සිටිනවා. ඔබලාගේ ජීවිතයට අනතුරක් කන්ත්‍රායක් කරන්න පුළුවන් කමතියෙනවා. ඒනිසා අන්නේ මනතුරක් කන්ත්‍රායක් කරන්නට පුළුවන් කම තියෙන නිසා ඔබලා දෙන්න කැලෑවකට ගිහිල්ල ඒ කැලේක පුංචි පැල්පතක්හදාගෙන ඒ පැල්පතේ ජීවත්වෙලා තමන්ග ජීවිතය ආරක්ෂා කරගන්්ඩ කියලා පිය රජතුමාගෙන් අවසර ලැමුණ මේ මහිංසාසක කුමාරයත් එවගේ චන්ද්‍ර කුමාරයත් මේ කුමාරවරු දෙදෙනම වනයට යන්ඩ පිටත් වනා බන්නකො ටෙලියේ සූර කුමාරය ඉන්නවනේ ඇස්සෙල්ලන් කරකර ඉන්නවා. ඉතින් සූරය කුමාරයක් මමත් එෙනව යන්ඩ කියලා මේ අියල දෙන්නත් එක්කාව. මේ ඔක්කෝම දැන් කොහමරී දන්නේ නෑමේ කතාව ඔක්කෝම වනාන්තරයට ගිය. වනේ ගිහිල්ල කැලේ මැදින් තියෙන මාවතක් දිගේ ඇවිදගෙන ඇවිදගෙන යනවා. දැන් කුමාරවරු තුන්දනාටම හුදටම මහන්සියක් දැනෙනවා. මහන්සියත් එක්ක ලොකු පිපාසයක් දැනෙනවා. මහින්සාසක කුමාරය කිව්වා සූරය කුමාරයට සූර්ය, බ ිහිල්ල වතුර ටික් කැරගෙනට පුළුවන්ද හොඳයි අයි අඩි කියලා වතුරගෙනන්නට වතුර ටිකක් ගෙන්න්නට ගියා යනකොට ලස්සන පොකුණක්ති එනවා ඒ පොකුණට ඒ පොට අධිගෘහිත යක්සයක් එන්නවා මේ අක්ෂයා සූර කුමාරයගෙන් ඇහවා උඹ දේවද පොකුණට බැස්සට පස්ස අල්ලග නැහුවා ඔඹ දේවධරමය දන්නවාද ඊට පසේ සූර කුමාරයකෙනවන හැ මම දේවධරමය දන්නේ නෑ කියලා සූර කුමාරයගෙන් අහැත් ඇහු ඔඹ දේවධරමය දන්නවද සූර කුමාරයකිව්වා හඳයි ඉරයි තමයි දේවධර්මය කියන්න එහෙනම් කියලා. යක්ෂයකි ඔඹ දේවධර්මය දන්නේ නෑ කියලා දේවදර්මය දන්න ඇැති අය මට අයිතිඒයි මරාගන කන්න මට වෙසමුණ මහරජතුමාගින් අවසර තියෙනවා එහෙමක අල්ලලා හිරකලා මේ සූරය කුමාරයාව. එද මහින්සාසක කුමාරය ටිකක් වෙලා බලලා. සූරය කුමාරයක්ත් තාවේ නැති හන්ඳ චන්ද්‍රකුමාරයට කිව්වා චන්ද්‍ර මල්ලිත් බලලා වතුර ටිකුත් තැරගෙනනෙන්ඩකෝ චන්ද්‍රකුමාරයා වතුර ගණ්ඩ පිටත් වෙලා ගියහ මේ පොකුණ හම්බ වන පොකුණට බැස්සා යෂේ ඇවිල්ල චන්ද්‍රකුමාරය වල්ල ගත්තා යෂය හන උඹ දේවධරමය දන්නවද චන්ද්‍රකුමාරයක ඔවුමන් දේවධරමය දන්නවා මොකක්ද දේවධාරමය දේව ධර්මය කියන්න යක්ෂය උතුර දකුණ නැගෙන හිර බටහිර. සිව් දිසාවන්ටන යක්ෂයාක ොඹ දේව ධර්මය දන්න කෙනෙක් නෙවෙයි. චන්ද්‍ර කුමාරයත් අල්ලලා ඉර කරන්නට යෙදුනා. ඊට පස්සේ මහිංසාසක කුමාරයා ටිකවෙලාවක් බලලා තමන්ගේ සහෝදරයෝ දෙන්නම නැතිහන්ද තමන්ගයා. බතුර හොයාගෙන යනකොට පොකුුණ හම්බ වුණා හොඳට බැලුව පොකුණට බැහැපු චන්දර කුමාරයාගේ සූර්ය කුමාරයාගේ අඩි සලකුණු තියෙනවා හැබැයි ගොඩටාපු අඩි සලකුණු නේ දැනගත් අනිවාරෙන් මේකට රකුසෙක් අදිගගෘහිත වෙලා ඉන්නවා ඇති කියලා ට පස්ස කඩු අත ඇැරගෙන දුන්නත් එෙල්ලගෙන බොහෝම නිර්භීතව මේ මහින්සාසක කුමාරයා පොකුුණ ළඟට වෙලා ඉන්න වතුරට බහින් නැතුව දිය රකුස බැලුවවා දියට බහින් නැතුව ඉන්න මේ මිනිසා දැකලා වනාන්තරේ වැඩකරන මනුස්ෙග්ගවේශේ ගත්තමේ යක්ෂයක් වැඩකරන මනුස්සෙග්ගෙ සේවකෙක්්ග්‍ය වේසියරගෙන ැහුවා ඔබ බොහෝම විඩාපත් වෙලා වෙහෙසිලා මහන්සි වෙලා ඉන්න කෙනෙක් නේද ඇයිතිං විලට බැහැල පැන්ටිකක් නාලා වතුර ටිකක් බීල නෙලුම් අලයක් දෙකක් කාලා නිෙළුම්මල් මාලාවක් පලදින්න නැතුව ඉන්නේ මොකද කිය ැහුව බෝසතාණන් වහන්සේ දැනගත්ත මේ ඇවිල්ල ඉන්න විලට අධිගෘහිත රාක්ෂයා තමයි මෙයාමේ වෙස් මවාග නැවිල්ල ඉන්නේ එහෙම කල්පනා කරලා බෝසතාණන් වහන්ස එහනෝ ඔබ මගේ සහෝදරයෝ දෙන්න අල්ලගත්තානේද යක්ෂයා කෙන ඔවු මම ඔබේ සහෝදරයෝ දෙන්නා අල්ලාගත්ත ඇයි මගේ සහෝදරයෝ දෙන්න අල්ලගත්තේ යක්ක්ෂයා කියනවා මේ විලට බහිනාය අල්ලගෙන මරාගෙන කන්න මට අයිතිය දීලා තියෙන්න්නේ වයිශ්‍රවන කියන වෙස වුණු කියන මහා රජතුමා. ඒකන්ද මට මරාගෙන කණ්ඩ පුළුවන් අයිතිය දීලා තියවා. බැයි හැමෝම මරන්නේනේ විලට බහි න හැමෝගෙන් මහන ඔබ දේවධර්මය දන්නවද කියලා දේවධර්මය හරියටම කිව්වතින් නිදහස් කරනව දේවධර්මය දන්නේ නැ තිෙවනෝතින් මරලක් අනවා කියලා ප්‍රකාශ කළ ඉතින් බෝසතානන් වහන්සගෙන් අහනවා ඔබ දේවධර්මය දන්නවද කියලමේ යක්ෂය යක්ෂයා ප්‍රකාශ කලා ඔවුමම් දේවධර්මය දන්නවා යක්ෂයා කිය නෝ මට දේවධර්මය කියා දෙන්න පුළුවන්ද බෝසතානන් වහන්සේ වදා ලොවූ දේවධර්මය කියලා දෙන්න පුළුවන්. ඒනම් දේවධර්මය දේශනා කරඩ බෝසතාණන් වහන්සේ වදාලා මන්දැන් හොදටම කුසගින්නෙන් පිපාසයෙන් ඉන්න වෙහෙසල මහන්සි වෙලා ඉන්නේ දේවධර්මය එහෙම ප්‍රකාශ කරන්න බෑ යක්ෂයා බෝසතානන් වහන්සරඥා නාන්ඩ ජලය ලබා දුන්න. ඒවගේම පානය කරන්ඩ ජලය ලබා දුන්න. අනුභව කරන්න නෙළුන් දඩු ලබා දුන්න. ලස්සන නෙළුම් මල්වලින් මල්මාලාවක් අදල බෝසතාණන් වහන්සේට පළන්දවල. ලස්සන ආසනයක් පිළියල කර ලාසනය සරසලා, ශ්‍රීමහා බෝසතාණන් වහන්සෙහි වඩා හිදුවා? කියා සිටිය දේව ධර්මය දේශනා කරන සේක්වා කියලා. ඉතින් මහ බෝසතාණන් වහන්සේ අවස්ථාවේදී මේ යක්ෂයාට පැහැදිලි කල්ලා දුන්න හිරිඔොත්තප කියන දෙක පිළිබඳව හිරි කියලා කියන්නේ පාපයට ලැජ්ජාව ඔත්තප්ප කියන්නේ පවට බය මේ හිරිොතප කිය මේ ගුණධර්ම දෙක නිසා තමයි සියලු කුසල ධර්මයන් ලෝකය තුළ පවතින්නේ. මේ හිරියොතත් නැති වුනාට පස්සෙ ගුණධර්ම පිරිහෙනවා අම්ම ගැන ගෞරවයෙන් හිතන්නේ නැතිවෙනවා නංගි ගැන ගෞරවයෙන් හිතන්නේ නැතිවෙනවා අක්ක ගැන ගෞරවයෙන් හිතන්නේ නැතිවෙනවා ඒවගේම දුවල විසින් තමන්ගේ තාත්තා ගැනස් ගෞරවයෙන් හිතන්නේ වැඩිහිටි සහෝදරයා බාල සහෝදරයා ගැ ගෞරවයෙන් හිතන් නැතව යනවා. දේවධර්මය තමයි ලෝකය පාලනය කරන්නේ කියලා බෝසතානන් වහන් සිතාම වටින ලස්සන ධර්ම දේශනාවක් කරන්නට යෙදුුණ. රාක්ෂයා මේ ධර්ම දේශනාවල පැහැදුනා. පැහැදිලකි එනවා පණ්ඩිතය මම ඔබ කෙරෙහි පැහැදීමට පත් වනා. ඒ නිසා මම, ඔබ හොඳම සහෝදරයා ඔබට දෙන්නම් කෙලකෙවවා. ඉඩවස්සේ බෝසතාණන් වහන්සේ කියන එහෙනම් මට බාලම සහෝදරයා ගෙනත් දෙන්න. ඒ වෙලාව රාක්ෂය කියනවා පණ්ඩිතය ඔබ දේවධර්මය හොඳට දන්නවා. ඒ වුනාට දේවධර්මය පිළිපදින බවක් නම් පේන්නෙ නේ. හොඳම සහෝදරය බාල සහෝදරය අනෙමි වැඩිමහල් සහෝදරයා කියලා ප්‍රකාස කලා. ඒ නිසා ඉස්ව ඉසෙල්ලාම වැඩිමහල්ලායට ගරු කරණ්ඩෝනිි නේද කියලා කියා සිටිය. ඊට පස්සේ බෝසතාණන් වහන්සි කියනව රාක්ෂය සේ කියන්න එපා. මම දේවධර්මය දන්නවා. මේ දේවධර්මය පවතිනාකාරයක් දන්නවා. ඊට පස්ස කියා සිටියා. මේ විස්තරය කිව්ව මේ රජතුමාට රජතුමා සම්බන්ධ වුණ විස්තරය සම්පූර්ණෙම්ම කිව්ව තමම් මේ වනයටෙන්ඩ හේතුව ප්‍රකාශ කරන්නට යෙදුන මේ රාක්ෂය සමඟ අර තමන්ග අම්ම නැතිවුනාා පුංචිියම්ම කෙනෙක්ෙක් කංආවා පුතෙක් ලැබුණා ඒ පුතාට සූර්ය පුත්‍රයා කියල නම තැබුවා ඔය ඔොක්කෝම විස්තර කරලා දෙන්නට යෙදුන වනන්තරයටෙන් හේතුව සඳහන් කරන්නට යෙදුන ඉතින් එහෙම කියල මේ මහ බෝසතාණන් වහන්සේ ඉති මහිංසාසක කුමාරයා මේ රාක්ෂයාට කියල දුන්නා රකු සාත්ම භහවේ තියෙන දරුණුකම කියාදීල මේ රාක්ෂයා පංචසීලය තුළ පිහිටුුවන්නට යෙදුන ඒකාලිතින් තිසරණ යනෑනි බුදු දහම් පැවතිච්ච කාලයක් නෙවෙයිනි. පංචසීලය තුළ පිහිටවන්නට යෙදුනා. ඊට පස්සේ මේ රාක්ෂයා ආරක්ෂාව ඇතුව මේ කුමාරයන්ට වනයේ සිටින් අවස්ථාව සලසා දුන්නා. ඉන් පසු පියරජතුමා මරණයට පත් වනාට පසුව, රාක්ෂයා අර කුමාරාව රටට එක්කගෙන ගිහිල්ලා දැඩිය ආරක්ෂාව සපේල මෙ මහින්සාාසකයා රාජ පදවියට පත්කෙරෙව්වා චන්ද්‍ර කුමාරයා යුව රජ පදවියට පත්කෙරෙව්වා සූර්ය කුමාරයාට සනවි තනතුර ලබා දුන්න සෙනවි තනතුරක් එකත් ලොකු තනතුරක් කමුදාප දහනියෙක් බවට පත් කළ අද කාලන ආරක්ෂක ලේකම් බවට පත් කළා මේ සූර්ය කුමාරයාව ඉති බුදුරජාණන් වහන්සේ මෙසේ බහු පණ්ඩිත භික්‍ෂුව විසින් අ නොයෙක් දේ කිෙව්වනි දැම් මේ තමයි නියම අල්පේච්ච බවයහෙම කියලා බදුරජන්සයේ භික්ෂුවට ඇතුළු පිරිසට මේ කතාව කෙව් එක කියම මහණෙනී. එදා දියරකුසා තමයි මේ බහු බාණ්ඩික භික්ෂුව. දියරකුසා වෙලා ඉපදුනේ බහු බාණ්ඩික භික්‍ෂුව. සූර්යකුමාරය වෙලා ඉපදුනේ ආනන්ද තෙරුන් වහන්සේ චන්ද්‍රකුමාරයා වෙලා ඉපදුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. මහින් සාසක වෙලා ඉපදුනේ, ලොවතුරා සම්මාසම් බුද්ධ රාජ්‍යයට පත් වූ මමයි කියලා ජාතක කතාව නිමවා වදාළ සේක. ඉතින් මෙන්න මේ විදිට දේවධර්ම සොයමින් කටයුතු කරන මේ තැනැත්තා දැන් අඩුගානයේ ලැජ්ජා බය දෙකවත් නැතිගෙනෙක් බවට පත්වෙලා සිවරත් පැත්තකට විසි කරලා අන්දනේ විතරක් කැඳගෙන ඉන්නවනේද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ. එහෙම ප්‍රකාශ කල්ල උන්වහන්සේ බොහෝම ලස්සන ගාථාවක් දේශනා කළා. නනක්න චරියාන ජටාන පංකා, නානාසකා තන්්ඩුලලාසි තන්ඩුලලාසාඉකාවා. රාජෝව ජල්ලන් උක්කුටිකප්ප ධානං සෝධෙන්ටි මච්චන්, අවි තින්න කංකන්ති කියලා ගාථාවක් දේශනා කරන්නට යෙදුණක්. ඒක කියන නක්න චරියා, නක්නව හිඳකරන තපස්කම් කිරීමෙන් සත්වයාට පිරිසුදු වෙන්නට බැහැ. සමහරය මේ මනුස්සලෝකයේ නිවන් සොයන්නට කල්පනා කරලා නිවන්මාවතක් කියල හිතාගෙන, නක්නව ඉඳීම ආරම්භ කරනවා. එක නැඳුම් පැළඳුම් අඳින්නේ නැතුව ඉන්නව හරියට නිගන්ටනාතපුත්තගේ ආගමී අය වගේ. අද ටත්තේ ඇත්තුව ඇඳුම් පැළඳුම් අඳින් නෑනි. එයාල කල්පනා කරන්නේ. එතකොට ඇඳුමකට පැළඳුමකටවත් ආසාාවක් නෑනේ. ඒක බොහෝම වටිනවනේ කියලා නක්න බවම, ඉතා මුසස් ගුණයක් විදිහට අග්‍ර වූපතිපත්තියක් විදිහට ශ්‍රේෂ්ඨ වූ චර්යාවක් විදිහට සලකනු ලබනවා. උවහන්සේ වදාළමේ නක්න බවන්නං පිරිසුදුවීමකට පත්වෙෙන්ඩ පුළුවන් කමක් නේ. න ජටා ඊළඟට සමහර තාපසවරු හිටිය ජටා මඩුළු දරනවා. ඔ ඉන්දියේ සමහරා ඉන්නවා දිගට කෙස්වනවා. කෙස්ටික පීරන්නේනේ. කෙස්වල මස්දලු හැදෙනවා. ඉඩබසි කෙස් මස්ලනවා. ඊළඟට මේ කෙස්වලින් ලොකූ ජටාවක් බැඳගන්නවා. අදටත් ඉන්නවසාධුවරුව එහෙම ලොකූ ජටාවල් බැඳගත්ත. බුදුරජාණන් වහන්සේ වදාලා ජටාමඩුලු දැරුවට පිරිසිදුවෙෙන්ඩ පුළුවන්කමක් නේ සමහරය මේ දුම්මල මීට රුක්මැලියම් මාදි ලාටු ගල්වාගෙන කෙස්ස එකට කැටිකරලා මේ ජටා මඩුළු දරාගෙන ඉන්නේ උන්වහන්සේ මේක වැඩක් නැති දෙයක් කියලා ප්‍රකාශ කරන්නට යෙදුන නිවන්දෙන්ට උපකාර වෙන දෙයක් නෙවෙෙයි කියලා ජටා මඩුළු දැරීම. ඊළඟට උන්වහන්සේ වදාලා න පංකා. නය පංකා කියනෙ සමහර තාපසවරු නිමන් දකිින්ඩ කියලා හිතාගෙන ඇගේ මඩ ගාගන්නවා. දැනටත් එහෙම තාපසවරු ඉන්දයාවින්නවා ඇගේ මඩ ගාගෙන සමහර තාපසරු ඇගේ මඩ ගාගෙන ගිනි මැලයක් ගහගෙන ඔය ගිනි මැලේ ළඟට වෙලා භාවනා කරන හැටිය අදටත් තුරු ඉන්දියාවේ සමහර අවස්ථාවල දකින්නට ලැබෙනවා උන්වහන්සේ වදාළ මේ මඩගාගන හිටියා කියලා සත්වයන්ට නිවන්දකින්න පුළුවන් වෙන්නෙ නෑ පිරිසිුදු වෙඩ පුළුවන් වෙන්නේෙ නේ. කෙලෙස් නැති කරගන්නට නම් පුළුවන් වෙන්නෙ නෑ කියලා ප්‍රකාස කළ. ඔය මඩගාගන ඉන්න ස්ථාපසවරු මූුණ හෝදන්නෙ නේ දත් මදින්නේෙනේ ඇස්වල මැලියම් කඩන්නෙ නේ කනේන මැලියම් කඩන්නෙ නෑ. සෙමසොටු හූරලා දාලා නහය පිරිසිුදු කරගන්නේ නෑ මීයන් වගේ ඌරං වගේ මඩගාගෙන කල් ගත කරනවා. ඊළඟට උන්වහන්ස වද නා නානා සකා කියනෙ ආහාර වලදන්නේ නැතුව කරන තපස ඒනුත් පිරිසුදු වෙන්නේ නෑ කියලා. ඇතැම් බාහිර බ්‍රාක්්මණවරු සංසාර දුකින් නිදහස්වීම පිණිස කියලා දවසක් කර දවසක්කා හාර ගන්නයි ඉන්නවා දවස් දෙකකට වරක් හාර ගන්නයි ඉන්නවා අඩ මසකට වරක් ආහාර ගන්නයි ඉන්නවා මෙන්න මේ විදිහට ආහාර ප්‍රතික්ෂේප කරනවා තික් සේප කරලා මුන් ඇටකීපයක් කඩල ඇටකීපයක් තල ඇයටකීපයක් කොය වගේ දේවල් විතරක් අනුභව කරන සමහරය ඉන්නවා. ඒ වගේම සමහර තාපසුරු ඉන්නවා අසක කියලා. බත් කනතාපසවරුන්ට අසක කියලා කියනවා. බත් කන්නේ නැති තාපසවරු ඉන්න එය යට කියනවා අනසක කියලා කියනවා බත් කන්නේ නැති තාපසවරුන්ට සියලුමහාරපාන ගන්නායට නානාසක කියලත් කියනවා. ඊළඟට තන්ඩිල සායිකාවා. තන්ඩිල සායිකා කියන බිම වැටිලා නිදාගන්නවා. ඇදංවල නිදාගන්න නේ පුටුුවල නිදාගන්න නැහේ බිම නිදාගන්නවා. බිම නිදාගැනීම ඉතාම වටින් උග්‍ර තපස්ක්‍රමයක් කියල හිතනවා. මෙන්න මේකනු සසරින් නිදහස්වෙන්න පුළුවන් කියල ඇත්තෝ කල්පනා කරනවා. උන්වහන්සේ වදාළ මේ බිමනිදා ගත්තා කියලා සංසාරයෙන් නිදහස්වෙන්න පුළුවන්කමක් නෑ කියන එක පැහැදිලි කල්ලා දුන්න බුදුරජාණන් වහන්සේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා රාජෝවජල්හං. ඒන්නේ සරීරයේ දූවිලිගාගන ඉන්නවා. සරීරයේ දූවිලිගාගෙන හිටියා කියලා සංසාර සුද්ධක් වෙන්නේ සසරේ නිදහස්ටෙන්න්න පුළුවන් වෙන්නෙ නිවන්දකිඩ පුළුවන් වෙන්නෙ නෑ. ඊළඟෙට උක්කුටි කප්ප ධනං සමහරයින්නවා උක්කුටයෙන් ඉඳගන තපස් දම්රකිනවා. උක්කුටය කියල කියන්නේ ඇගිලිවලින්, ඉඳගෙන ඉන්නවා. කකුල ඇඟිලිවලින් ඉඳගෙන උක්කුටයෙන් ඇන තබාගෙන ඉන්නවා උක්කුටෙන් සමහරය විදිනවා මෙන්න මේ විදියට අමුූතුම ක්‍රම තියෙනවා නිවන් දකින්ඩ කියල උග්‍රක්‍රම උග්‍රකම භාවිතා කරන අය සිටිනවා. ඔය එකකින්වත් නිවන්දකිින්ඩ බෑ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පැහැදිලි කරලා දුන්නේ. ඉතින් සමහර තාපසවරු ගත්තහම කිරිපොවන අම්ම කෙනෙක් යමක් දුන්නොත් තේදේ ගන්නෙ නේ. බල්ලොෝ ඉන්න තැනකින් දෙන දේ ගන්නේ මැස්සෝ ඉන්න තැනකින් දෙන දේ ගන්නන්නේ නේ. දියමස් කන්නේ නෑ ගොඩමස් කන්නේෙනේ සුරාමේරය බොන්නේ නේ කා්ඩිදිය බොන්නේනෑ කිසිම සතෙක්ග ජීවිතයක් විනාස කරන්නේ නෑ ඔය වගේ පුදුමාකාර විදිහට එයාලට සම්බන්ධ යාලට අදාළ වුණ සීලයක් කාරක්සාකරමින් කල්ගත කරන්නට යෙදුනාා. නමුත් මේ එකක්වත් අලමරිය ඥාන දස්සන විසේසන් මේ කක්වත් ආර්ය ආර්ය ඥාන දර්ශනයකට සුදුසුව එකක් නෙමි. ආර්ය ඥාන දර්සනයක මග පල ලැබීමට නිවන් දැකීමට ඒවට සුදුසුව එකක්වත් නෑ මෙතන. ඉඟ ඊළඟට උන්වහන්සේ වදාලා මච්චං අවි ඉන්න කංකන් සසරින් එතර නොවූ සැකඇති මිනිසා සැකඇති සත්වයා තමයි මේ නොයෙක් දේවල් කරන්නේ එවනාට ඒ නිවන් මඟ නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කල්ලා දෙන්නට යෙදුනාා මෙක තාම ලස්සන කතාවක් තියෙන එකක් මේ කතාවෙන් දේවධර්මය පිළිබඳව උගන්නනවා. අපේ ඉස්කෝල පොතේ දහම් පාසල් පොතෙත් මට මතක විදිහට ඉස්සර මේ මහින්සාසකකු මාරයගේ කතාව මේ දේවධර්ම පිළිබඳ කතාව සඳහන් වෙලා තියෙනවා. ඉතින් දේවධර්ම කියන්නේ මොකක්්ද කියලා. හැමකෙනෙක්ව දනොනි හිරි ඔත්තප් හිරි කියලා කියන්නේ. ීඇති කාය දුච්චරිතේන හිරීඇති වචී ච් හිරීඇති මනෝ දුච්චරිතන හිරීති ලාමකානං පාපකානං අකුසලානන් දම්මානං සමාපත්තියා. ඔය විදියට තමයි හිරි කියන වචනය ත්‍රිපිටකය තුළ පෙළේ විස්තර කරන්නන්නට යෙදුනේ. මොකදදයකෙන් කියන්නේ හිරීඇති කාය දුච්චරිතේන කයින් දුසිරිතෙහිය දෙන්නට ලැද්ජවෙයි. වචී දුච්චරිතේන වච්චනයෙන් බොරුකීම කේලංකීම පරුස වචනකීම හිස්වචනකීම කියන චතුරුවිද දුස්්චරිතේය දෙන්නට ලැද්ජාවයි. හිරීඇති මනෝ දුච්චරිතේන මනසිං අන්සතුවස්තුවට ආසකිරීම නම් වූ බිද්්‍යාවද නිතර නිතර කේන්ති ගැනීම නම් වූ ව්‍යාපාදයද පව් ශ්වාස නොකිරීම නම් වූ මිත්‍යාදුෂ්ටියද කියන ත්‍රිවිධ දුස්්චරිතයිහෙ යෙ දෙන්නට අකමැතිවෙනවා. මෙන්න මේකට හිරී ඇති කියල කියනවා. තවත් ප්‍රදිහකින් කිවොත් හිරි කියන වචචනයට සමානවචන ත්‍රිපිටකේ යොදල තියෙනවා එකක් තම ජේගුච්චති කියන වචනය. ජේගුච්චතයගැන පිළිකුල් කරනවා කියන එකයි. ඔන්න හොඳටඒකෙන් තේරුම් ගණ්ඩ පුළුවන්. කියන වචන සාමාන්‍ය තේරුම ලැජ්ජාව නමුත් මෙතැන් දිය අදහස් කරන්නේ පිළිකුල් කරනවා කියනෙ එක පාපය ඒ උපමාවකින් දක්වලාතිය නව සුවන්ද පැන්නාලා ඉන්න කෙනෙක් ලස්සන සුදු අතින් සැරසිලා ඉන්න කෙනෙක් අප ද්‍රව්ේ ටිකක් කරගෙන මූනිගාගණ්ඩ කැතයිනි අප්‍ර සන්නයින අකමැතියිනේ අඒ වගේ යහපත් මිනිස්සු පව් කරන්්ඩ අකමැති පව පිළිකුල් කරනවා පව ප්‍රතික්ෂේප කරනවා අන්නේ පව් පිළිකුල් කරන ප්‍රතික්ෂේප කරන ලක්ෂණයට තමයි හිරිගුණය කියලා කියන්නේ. ඊළඟට මේක විස්තර කල්ලා දෙන්නේ ඔත් අප්ප ගුණය ඔත්තප් කියල කියන්නේ පවට බයයි කියන එක ඇයි පවට බය බුද්ධිමත් කෙනා කල්පනාකන්නවා පාපකර්ම කළහම බුද්ධිමත් අන්න අය දැනගත්තහම මට නින්දා කරනවා අපහාස කරනවා බනිනවා ඕ හොඳනෑ නේද කියලා කියනවා අන්න බුද්ධි මතුන් නිග්‍රහා කරන නිසා පාප කර්ම නොකළ යුතුයි ඒවගේ මෙහිතනව පවු්කරගත්ත කෙනාට මරණින් මතු අපායේ උපත ලබන්නට සිද්ධ වෙනවා අපා ඉපදි අනන්තවත් දුක්විඳින්නට සිද්ධ වෙනවා අපාදුක ගැන සිහිකරලා පවු්කරන්නේ නැතුව ඉන්නවා. තවත් කල්පනා කරනවා පව් කන්න කෙනාට නිදහසේ සැනසිල්ලේ මරණයටවත් පත්වෙන්න නෑනේ. මරනාසන්න මොහොතේ මතක් වෙනවනේ පාපකරර්ම කල්ලා තියනේවා එනිසාමං පව් නොකළ යුතුයි කියලා පවට බය වෙනවා. මේ විදිහට පවට බයවීම තමයි ඔත් අපප්ප ගුණය කෙල කියන්නේ. තවත් විදිහකින් කිව්වොත් අත්තවාද බය නිසා පවුනොකිරීම හිරිගුණය. පරවාද බය මරණ බය අපාය බය කියන ත්‍රිවිධ බය නිසා පවුනොකිරීම, ඔත් අපප්ප ගුණය කියලා සඳහන් කරනු ලබනවා. ඉදි මේ. දේවධර්ම ජාතකය කියලයි මේ කතාවට කියන්නේ මේ කතාවේ දේවධර්ම මොනවද කියල පැහැදිලි කල්ලා දුන්න. බුදුරජාණන් වහන්සල හැම දවසකම ධර්ම දේශනා කරලාතියන්නේ ප්‍රදාන කාරණාව දෙකක් කොස්සෙන පළවෙනි කාරණාව තමයි සම්මුති දේශනාව. දෙවැනි කාරණාව තමයි පරමාර්ථ දේශනාව බුදුරජාණන් වහන්සේ සම්මුතිය දේශනා කරලා තියෙන්නේ විශේසයෙන් මේ දේවධර්ම පැහැදිලි කල්ලා දෙන්නඩෝ නිහද. මොකද සම්මුතියෙන් තොරව දේවධර්මය ගැන හිරිියොතක් ගැන කතා කරන්න බෑ. සම්මුතිය තුළනි අම්ම කියල කෙනෙක් ඉන්නේ නංගි කියල කෙනෙක් ඉන්නේ අක්ක කියල කෙනෙක් එන්නේ පුංචි අම්ම කියල කෙනෙක්ඉන්නේ ලොකු අම්ම කියල කෙනෙක් ඉන්න නැන්ද කියල කෙනෙක් ඉන්නේ අර මාර්ථය තුළ ඔය ඔක්කෝමිතින් ඉස්කන්ධ පංචකයන්නේ ඉති එහෙම ගත්තොත්තේම ගුණයක් රකින්ට බෑනි ස්කන්ධ පංචගෙන ප්‍රශ්නයන්නේ එක ස්කන්ධ පංචකයක් තව ස්කන්ධ පංචකයකට ඇපුංචි වරදක් කල්ලා කියල විතරණ කියන්න වෙන්නේ ඉතින් අර සම්මුතීන් තමයි මේ අම්ම තාත්තා අයියා අක්කා නැන්ද මාම මේවිදිහට වෙන සක්තියන්නේ නිසා සම්මුති දේශනාව අත්‍ය අවශ්‍යයි හිරිියොතබ දෙක පැහැදිලි කල්ලා දෙන්නට.ඒවගේම සම්මුති දේශන අත්ති අවශ්‍යයි සිව්බඹ විහරණ පැහැදිලි කල්ලා දෙන්ඩ සිව්බඹ විහරණ කතා කරන්න බෑ සම්මුතිය කියන එකක් ලෝක නැතුව. මොකද සම්මුතිය තුළ තමයි මම කියල කෙනෙක්කෙන්නේ. සම්මුතිය තුළ තමයි සත්වයෝ ඉන්න පුද්ගලයෝ ඉන්නේ අන්නේ නිසා මෛත්‍රී භාවනාව ගැන කතා කරන්ඩ සම්මුති අවශ්‍යයි, කරුණාභාවනාව ගැන කතා කරඩ සම්මුති අවශ්‍යයයි. මුදිතා භාවනාව ගැන කතා කරන්ඩ සම්මුති අවශ්‍යයයි, උපේක්ෂාව ගැන කතා කරඩ සම්මුති අවශ්‍යයි. ඒ වගේම සම්මුති අවස්්‍ය වෙනව තව ආනන්තරය පාපකර්ම ගැන කතා කරන්ඩ. මග දානන්තරය පාපකර්ම ෝලද අම්ම මැරුවහම තාත්ත මැරුව හම පවක් රහතන් වහන්සේ මැරුව හම පවක් ඔයිඉතිං අම්ම තාත්ත රහතන් වහන්සේ සංඝයා බුදුරජාණන් වහන්සේ මෙොක්කෝමින්නිමකක් තුළ ද සම්මුතිය තුළ අන්න එෙන ආනන්තරයපාපකරම දැක්වීමට සම්මුති දේශනා අවශ්‍යයි. ඊළඟට කරම විපාක දක්වඩ සම්මුති දේශනා වත්්‍ය අවස්්‍යයි ත්ම් කරමවිපාක ගැන පැහැදිලි කල්ලදීමක් කරන්නට බැරිවෙලා යනවා ඒ කාරනා දැනගත්ත සර්වඥයන් වහන්සේ සම්මුතියෙන් ද ධර්ම දේශනා කරන්නට යෙදුන ඒවගේ පරමාර්ථ වසේන්ද ධර්මදේශනා කරන්නට එෙදුනාා සම්මුතිය තුළ තමයි සත්වයෙක්කන්නේ පුද්ගලයෙක්කින් නියාත්මයක් තියෙන්නේ මොකදද මේ සත්වයා කියන්නේ ප්‍රාණීන් කියල වචනයක් තියෙනවා නිස්කන්ධ පංචකය හඳුන්වන ප්‍රාණීන් කියන වචනයට සමාන වචනයක් තමයි සත්වයා කියලා කියන්නේ. සමහරය කියනවා ආත්මයක් නැල්ලු ඒ වනාට සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවාලු අර සම්මුති දේශනාවක් තියෙනවා භාර සූත්‍රය කියලා භාර සූත්‍රයේ මේ බර දරන්නා කවුද කියල ප්‍රශ්නයක් කහලා. පුද්ගලෝ තිස්ස වචනීයන් කියල පුද්ගලයායැයි කිවයුතුයි කියල කියනවා. මෙන්න මේ සූත්‍රපාටය බලලා සම්මුතිය පරමාර්තය තේරුම්ගන්න බැරි සමහර ආචාර්ය ප්‍රාචාරයයි සිතාසිරිින සත්පුරුසයෝ ස උපාසිකා වෝ, වැරදිට තේරුම් ඇරගෙන සත්වයෙක් ඇත පුද්ගලයක් ඇතාත්මයක් නැතකයා මිත්‍යාදුෂ්ටි ගතවෙලා තමනුත් මිත්‍යාදුෂ්ටියට දෙැහැලෙමින් අර පරමාර්ථය අවබෝධ කරගන්නට තියෙන් අවස්ථාව වනසමින් කටයුතු කරන බවද සඳහන් කරන්නට කැමැති. ඉතිං අද ධර්ම දේශනාව මෙ පමණකින් නිමාවට පත්වෙනවා. හෝරාවක කාලයක් පුරාවට සත් ධර්මසාගර සරහම් කතිකාව ඔස්සේ ධහම් කාරණාවන් දැන ඉගෙන කියාගනමින් ධර්මදානය බොහෝ දෙනෙකුට ලබාදමින් ධර්මදාන මේ පින්කමද සිදුකර ගැනමින් මේ කටයුතු කරන්නට ඒදුනේ මේ හෝරාවෙහි පනුවත් හැම දෙනාගේම ජීවිතවලට ධර්මය අත්‍ය වචමූ කාරනාාංගයන් ඉගෙන කියාගන්නට හිඩහසරමෙන්ිච. වූ අවස්ථාවක් ප්‍රමාර්ත ධර්මයන් සහ සම්මුති ධර්මයන්හි මූලකාරණාවන් සම්මුතිය කුමක් ද පරමාර්තයක් මක්ද අපි පැවතිය යුත්තේ සම්මුතියේද ප්‍රමාර්තයේද අවේජීවිත මෙහවිත්තේ කසේද කියෙන කාරණාවන් පිළිබඳව දැන කෙන කියා ගැනිමින් මේ හෝරාවක කාලයක් පුරාවට කත කරන්න ටය දුනේ. අද දවස්සේත් මේ උතුම් සද්ධර්මසාගර සදහම් කතිකාවතෙහි සත්ව දහම් කාරණාවන් පැහැදිරිිකොට වදාරන්නට මෙම සදහම් මණඩපේට වැඩමවා වදාලේ බියගම කොට්ටුන්න කල්ල අනිමාවතේ දමදත්සීවෞදධමධ්‍යස්ථානා දීශ්වර ත්‍රිපිටකා්චාරය සද්ධර්මාචරි අවසරයි පූජනීය දොළස්වොල උදිිත දීර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ හටත් මේ උතුම් ධර්මදානමය කුසලය නිදුක්ක නිරෝගීව බොහෝ කල්ලෝ සසුන් වැඩවරන්නට බොහෝ දෙනාට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනාව පවත්වන්නට මේ උතුම් ධර්මදාන මේ කුසලේ දුන් වහන්සේ හටද එකසේම හේතුවේ වා ප්‍රාර්්ථනාවෙන් අපී පුුණ අනු මෝදනාවන් සිදුකරමු. එවගේ මද දවසේ මේ උතුම්ත් ධර්මසාගර සදහම් කතිකාවතෙහි සත්පුරුෂ දායිකත්වය දරන්නට යෙදනේ උඩු පිල නවනුවර පාරේ අංකතුන දරණ නිවසේ පදිංචි බියට්‍රිස් වික්‍රමාරචිමැතිනය වික්‍රමාරච්චයේ පතනුවන් ප්‍රදාන සත්පුරුෂයෙන් විසින්. විශේෂයෙන් ඒ මෑනියන්ට දීර්ගාවි ප්‍රාර්ථනාකරාණටරුවුණු ජන්මදිනය වෙනුවෙන් දීගාවි ප්‍රාර්ථනාකිරීම මපේක්ෂාවෙන්. ඒය උතුම් අරමුණ ඇතිව මේ උතුම් ධර්ම දාාන මේේ පින්කම් සදාාදායකත්වය දරනු ලබනො ඒ පින්වොත් හැම දෙෙන ආටම ආශිර්වාද කරන්නටම පරො ඇන්නට ඒදන සිරු ඥාතහිතශීෙන්ට ි පුුණ්‍ය අන මෝදනාවන් සිදු කරන්නට ගේ පිනස්වාී නහන්සේ ඉතාම ගෞරය නමස්කාරපුූර්ක රාධනා කට සිනවා. පිනත් ඔබ හම දෙෙන හටත් මේ උතුම් ධර්මදානය කුසලය ඉතාමඉක්මන් භවයක මේ ගෞතම සම්බුදු සස්සන තුළේ දීම උතුම් දර්ම අවබෝධියය පිණිසම හේතුවේවා ප්‍රාට්පනාවත් සමගින් හැම දෙෙනට මුතුම් තිරුවන් ඉතාමත්ම සද්ධහාාවෙන් ඉතාමත්ම ගෞරවයෙන් අද සද්ධර්ම සාගරය සදහම් කතිකාවතයෙහි. දායකත්වය දරමින් තමන්ද ධනමින් සැනසෙමින්, සියගණනකට දහස් ගණනකට ධරමදානය ලබාදෙමින්, මහේ සාක්‍ය වූ ධර්මදානමය පින්කම සිදුකරගන්නට යෙදුනා, උඩුපිල නවනුවර පාර නොම්බරතුන ලිපිනයෙහි පදිංචි, බ්‍රියටිස් වික්‍රමාරච්චි මහත්මිය. ඉතිං එතුමිය, විසේසයෙන් බලාපොරොත්තු එනවා. අභහාවක් ප්‍රාප්ථ වූ විශේසඥ වෛද්‍ය සනත් වික්‍රමාරච්චි මැතිතුමන්ට පුුණ්්‍යානුමෝදනා කිරීමට. ඒවගේම ඩ.ය ප්‍රාමණය කාදරණීය පියාණන් වහන්සේට එස්ලින් සෙනවිිරත්න ආදරණීය මෑණියන් වහන්සේට චාල්ස් වික්‍රම අරච්චි, ආදරණීය පියාණන් වහන්සේට අයිරින් වික්‍රමාරච්චි, ආදරණීය මෑණියන් වහන්සේටාතුන් පණ්ඩිත් ජීPී වික්‍රමාරච්චි, වෛද්‍යාචාර්ය තුමන්ටත් පුුණ්්‍යාණු මෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අප අත්්‍රී වදාල අතිගෞරවනීය දරනාගම කුසලදම්ම නායකමා හිමිපාණන් වහන්සටත් පුුණ්්‍යාණුමෝදනා කරනවා. ඒ මවුපියන් ප්‍රදහාන සියලු දෙනාටත් ඒ සනත් වික්‍රමා රච්චි මැතිතුමන්ටත් මේ පින් පෙත් තත්පත්වේවා. ඒ අයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා සැප බහුල වේවා සසර ගමන සුවපත්වේවා සංසාරදුකින් අත්මිදේවා ලෝකෝත්ත රජරාම රමාමහ නිවනින්, සැනසීම ලබත්වා කියල සාධ කියල ප්‍රාර්ථනා කරමු. අනුවනි ජන්මදිනය සමරණ බ්‍රියටිස් වික්‍රමාරච්චි මැතිණිය. මෙපින් බලෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක්වේවා, නීරෝගවේවා, සුවපත්වේවා දීර්ගායුස ලබත්වා. ඉතාම සුවසේ නීරෝගීව, සියවන ජන්මදිනයක් සමරන්නට, පහසු විහරෙන සැලසේවා කියලා අපි මෙස් සිතින් ආසිරුවාද කරනු ලොබනවා. ඒ වගේම එතුමියට කායික සුවය මානසික සුවය සහ ධර්මානු ධර්ම ප්‍රතිපදාව ලබාගන්නට ල බේවා කියලා සෙත් පතනවා. ඒවගේම මේ පින්වතුන් දක්වලා තියෙනවා ස්වාමීන් වහන්සලට ආසිරවාද කරන්නට වචන කීපයක්. ංගේ වචචන කීපේ පින්වතුන් වෙනුවෙන් කියවනම ලොවට ධරමය නැමැති අමුෘතය ලබා දෙන්නා වූ ධරම දේශකයාණන් වහන්සේලාටත් මහා සඟරුවනටත් නිදුක් නිරෝගිසුව දිගාසිරිසම්පත් ලැබේවා කියලා ඒ පින්වතුන් බොහෝම ලස්සනට සියලුම ගෞරවනීය පූජනීය මහා සංගරත්නයට ආසිරිවාද කරලා තිබෙනවා. අවසාන වසයෙන් සියලු දෙනාම මෙපින් බලෙන් තෙරුවන් ගුණබලෙන් දෙවියන්ග්‍යයා සිරවාද බලයෙන්. නිදුක්වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි සම්පත් ලබත්වා. ආයුසයෙන් සරීර බරණයෙන් නිරෝගි සැපයෙන් කායික බලයෙන් ප්‍රඥ්ඥාාවෙන් වැඩෙත්වා, ගුණයිෙන් නුවනින් යසයි සුරින් සැපසම්පතින් ධනදහන්නෙන් වැඩෙත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නමග්‍රහ දෝස. ඇස්වහ කටවහදෝ සහිරුදුටු අඳුරක්ෂයින් විහත විද්වන්සනය වේවා. සියලුම යහපත් ප්‍රාර්ථනා මුදුන් පත්වී මෙලෝපරලොව දෙලොව ජයත්වී. ඉතාමික්මං ජීවිතයක ලෝකෝත්ත රජරාම රමා මහනිවනින් සැනසෙන්නට මේ පින්. ඒේතුවාසනා වේවා කියලා සිර්වාද කරනවා. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන්ව අපවත් ඔබවත් සාසනයත්තාරක්‍ෂා කරත්වා. ආකා සට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා. පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන් තුලෝක සාසනං. kanතුุ දசang Thkantuु mang පanga地